සටහන අලුත් වැඩසටහනක් අලුත් වැඩසටහනක් පටන් ගන්න යන්නේ ඔයාලට අලුතෙන්ම විස්තර ගොඩක් කියලා දෙන්න අලුත් දැනුවත් කිරීම කරන්න අපේ නිලන්ත කොඩිතුවක් කුමාම සරණ අපේ බොහොම හොඳ පරිසර සම්බන්ධ වැඩ කරන මේ මාමා කෙනෙක් ඒ මාමා දැනට මම හිතන්නේ නැචරලිස් කෙනෙක් විදිහට වැඩ කරනවා ඒ වගේම මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරනවා මට හොටෙල් එක නම් මතක නැහැ නැචරල් ට්‍රේඩ් එකක් නේද මයික් එක ඔෆ් වෙලා සිනමන් හොටෙල්ස් වල තියෙන අපේ විශේෂ එකක් සිනමන් නේචර් ට්‍රේඩ් කියලා නම් කියන්නේ ඔව් ඒකේ මම හිතන්නේ මැනේජර් විදිහට ඉන්නේ නේද ඔබතුමා ඔව් ඔන්න අපි බබාලට මේ දවස්වල හොඳටම මේ පරිසරයත් එක්ක ගැටෙමින් ඒත් එක්ක ගොඩාක් වැඩ කරන මාමා කෙනෙක් තමයි එක්ක ගැවිලා තින්නේ අද ඔයාලට උගන්වන්න. ඉතින් මම නිලන්ත මාමට අද වැඩසටහන බාර දෙනවා ඔයාලට කරගෙන යන්න. ඊට පස්සේ නිලන්ත මාමට කරදර කරන්න නැතුව හොඳට අහගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තියෙන ප්‍රශ්න ඔයාලා එකින් එක අහලා මාමත් එක්ක කතා කරන්න අපි මේ වැඩසටහන එහෙනම් මෙතනින් ආරම්භ කරමු. හොඳයි. නිලන්ත මාමා එහෙනම් නිලන්ත මාමට මම අවස්ථාව බාර දෙනවා. සුබ සන්ධ්‍යාව පුතේ දුවේ. මාව ඇහෙනවද? ඔව්. ඔව් මාමේ. ආහ්. ඔව් මාමේ. එතකොට ඔයාලා දන්නවද අපි කතා කරන්න යන්නේ මොනව ගැනද කියන එක? නෑ. ආහ්. අපි අද කතා කරන්න යන්නේ ප්‍රයිමේටාව. ප්‍රයිමේටාව කියන්නේ පුතේ දුවේ වානරයෝ. එතකොට මානරයෝ මානවයෝ දෙගොල්ලම එකතු වෙනවා ප්‍රයිමේටාව ගත්තාම. ඒ කියන්නේ වඳුරොත් ඉන්නවා, රිලව් ඉන්නවා, එතකොට අපි ඉන්නවා ඒ තුළ. ඉතින් අපි බලමු කොහොමද ඒක තියෙන්නේ කියන එක. මම කතා කරනවා වේගෙ වැඩිද? නෑ. හොඳයි. ඈ මාමේ. එහෙනම් අපි පටන් ගමු නේද? මේ කවුද ඉන්නේ? මාමා අපිට තාම ෂෙයා එක පේන්නේ නැහැ. එහෙමද තියෙනවද? වීඩියෝ එක ෂෙයා කරන්න මතකද? මට අමතකයි. මංජුල මාමා දැන් ආවද ඒක? නැහැ ෂෙයා කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔව්. ඒකෙන් ආන්නේ නැහැ. ඉතින් අපි ලංකාවේ ප්‍රයිමේටාව ගැන තමයි කතා කරන්න. අපි ලංකාව යන්න කලින් අපි ඔයාලගේ වටපිටාවත් හොයන්න ඉන්න එපා නේද? ලෝකෙ කොහොමද යාලා ඉන්නේ, කොයි විදිහෙද තියෙන්නේ කියලා අපි බලන්න එපා නේද? මේ කවුද ඉන්නේ? ඔන්න මම නම් නෙවෙයි ඉන්නේ ඈ. හරි. එතකොට පුතේ, ඔයාලා දන්නවද මේ ප්‍රයිමේටාව? ඒ කියන්නේ වානරය, මානවය අපි සේරම අයිති වෙන්නේ කිරිබි වෙන සතුන්ට. මේ ඒ කියන්නේ කිරි මැමල්ස් කිව්වම දන්නවනේ ඔයාලා කිරිබි වෙන සතුන්. හරි. එතකොට ඒ අතේ අයි තියෙනවා ලීම කියලා සත්තු ජාතික ලෝරිස් කියලා උනහ පුලෝ ඉන්නවා. එතකොට වඳුරෝ ඉන්නවා, මංකීස්ලා ඉන්නවා, ඔරන් උටන්ස්ලා වගේ සත්තු ඉන්නවා. මේ හැමෝම ගත්තොත් එහෙම අපි හිතේ ක්ලැසිෆිකේෂන් කියලා, ඒ කියන්නේ අපි මේ සත්ව වර්ගීකරණය කියන එක ගොඩක් ලොකු දුවල පුතලා දන්නවා ඇති, පොඩි කට්ටිය තාම ඒක දන්නේ නැහැ. ඔය විද්‍යාත්මක සත්ව වර්ගීකරණය කරනවා. ඒ අනුව ගත්තහම සත්ව ඒ යකටි වර්ග විශේෂ ඉන්න 260ක් පමණ දැනට හොයාගෙන තියෙනවා ලෝකේ. මම කියනවා වේග වැඩිද මංජුල මාමා? නෑ නෑ නිරන්තර මාමා. අපි හිමීට කරගෙන යක් බබාලට වේදි වගින්න බබාලට අග්ගල කියයි. එතකොට පුතේ ඔය ඉන්න මේ ප්‍රයිමේටාවෝ 165ක් පමණ ඉන්නේ පුතේ. ඔය බ්‍රසීලය, මැඩගස්කර්, ඉන්දුනීසියා, ආසියාව, කොංගෝ වගේ රටවල තමයි ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ එයාලගේ තියෙන පරිසර තත්ත්ව අනුව එයාලා ඒ රටවල වැඩි වශයෙන් දකින්න ගන්නවා. එතකොට අපි කිව්වොත් එහෙම දැන් ඔය ගොඩක් කට් කරනවා ලොකුම කුරුල්ල කවුද, පොඩිම කුරුල්ල කවුද. ඉතින් ඒ හින්දා මාත් ඒ වගේ දයක් මේකට දැම්මා.
සාමාන්‍ය ලෝකේ පොඩිම ප්‍රයිමේටාව හැටියට වාර්තා වෙලා ඉන්න එක තමයි මැඩම් බර්ඩ්ස් මවුස් ලීම කියලා එක්කෙනෙක් ඉන්නවා. එයා හරි චූටි මීයෙක් වගේ. හැබැයි එයා ප්‍රයිමේටාවෙක්. දැන් මීයෙක් මීයා මැමල් කෙනෙක් වුණාට එයා ප්‍රයිමේටාවෙක් නෙවෙයිනේ. එතකොට මෙයා ග්‍රෑම් 30ක් විතර. චූටි එක්කෙනෙක් මෙයා මැඩගස්කර් වලදී තමයි අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ ලොකුම එක්කෙනා අපි ගන්නවා ඊස්ටර්න් ගෝරිල්ලා කියන එක. ඒක දැන් ඇත්තටම එයා දැන් වඳ වියාමේ තර්ජනයේ ලක් වෙලා තියෙන එකට කොංගෝ වනාන්තරයේ උතුරු කොටසල වගේ තමයි ඉන්නේ කිලෝග්‍රෑම් 200ක් විතර බර වෙන කෙනෙක් තමයි ඒ කට්ටිය. ඔය දැන් අපි හැමෝම කතා කරාට දැන් වඳුරු රිලව් කවර ඔය මම කිව්වා සත්ව වර්ගීකරණය කියලා. ඒ වගේම තමයි සත්තු පරිණාමය වුණ හැටි මම හිතන්නේ මීට කලින් කතා කරපු මාමල වලත් එක්ක කතා කරන්න තියගෙන. ඔය පරිණාමනය පරිණාමය අනුව අපි හැමෝම හැදිලා තියෙන්නේ මූලික පූර්වජය හැටියට යාලා ගන්නවා ට්‍රී ස්ටෝ කෙනෙක්. ඒ කියන්නේ ගහක ඉන්න හික්මීයක් තමයි මූ පූර්වජය හැටියට දැනට ඒ කට්ටිය ගණන් ගන්නෙ. ඉතින් ඕක තමයි එයාලගේ අපි වටපිටාව ගැන කතා කරගෙන එනකොට අපිට දැනෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මැමල් කෙනෙක් වුණාම අපි දන්නවා ඒ කියන්නේ ශීරපායසතෙක් වුණාම එයාලගේ තියෙන පොදු ලක්ෂණයක් තමයි එයාලට මාබිල් තියෙන මෑංගේ. එතකොට එයාලගේ බෝම් බ්ලඩඩ් ඒ කියන්නේ අපි කියන්නේ එයාලට තියෙන්නේ මේ මංජලව මට පොඩි උදව්වක් කරන්න සිංහල නෑ මේ උණුසුම් 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 ලේ තියෙන එක. එතකොට පොඩි බබාලව ගර්භාෂයක් තුල තමයි තියෙන්නේ. දැන් කුරුල්ලෝගේ කට්ටිය පිටර වලින් දාන්නේ. මෙයා එහෙම නෑ අම්මගේ බඩ ඇතුලේ වතුර මේකක් ඇතුලේ තමයි හැදෙන්නේ. මේ වතුර හා සමානයි ජලීය මාධ්‍යය තුල තමයි හැදෙන්නේ. එතකොට අම්මගෙන් කිරිබීලා තමයි කට්ටිය හැදෙන්නේ සාමාන්‍ය පොදු ශීරපායසත්තුන්ගේ ලක්ෂණ. එතකොට මෙයා ශීරපායසතෙක් වුණාට අපි යාලව ටිකක් කොහොමද ප්‍රයිමේට් කියලා හඳුනගන්න ලක්ෂණ ටිකක් තියෙනවා. මම ඒකේ ලක්ෂණ කීපයක් කියන්නම්. ඒ කට්ටියට පුළුවන් මේ ඇඟිලි වෙන වෙනම මෙව කරන්න පුළුවන්. හරවන්න හසුරවන්න පුළුවන්. සාමාන්‍ය අපේ බල්ලෙක් ගෙදර ඉන්න කෙනෙක් පූසෙක් ගත්තොත් එයත් කිරිබි වැඩන මැමල් කෙනෙක් වුණාට එයාට එහෙම ඇඟිලි හරවන්න බෑනේ. හැබැයි මේ ප්‍රයිමේටාව කියන කොටසට පුළුවන් වඳුරන්ට රිලවුන්ට අපිට පුළුවන්. එතකොට එයාලගේ මේ පිළිමලු කළ හැකි මහපට ඇඟිල්ල කියන මහපට ඇඟිල්ල අපිට එහෙට මෙහෙට වෙනම මෙව කරන්න පුළුවන්. එතකොට එයාලට තියෙනවා බයිනොකියුලර් විෂන්. ඒ කියන්නේ දිවි දෘෂ්ටියක්. ඒ කියන්නේ අපි ඇස් දෙකෙන් අපි ඉස්සරහට තමයි ඇස් තියෙන්නේ. දැන් බලන්න මූයෙක් ගන්නකො මූයෙක් එහෙම ගත්තොත් ඇස් දෙක දෙපැත්තට තියෙනවා. දැන් මෙයාලගේ එහෙම නැහැ. මෙයාලගේ කෙලින්ම මුහුණේ ඉස්සරහ පැත්තට තමයි ඇස් දෙක තියෙන්නේ. එතකොට මෙයාලා අපි කොච්චර දිව සත්තු පරිණාමය කියන එක මම කිව්වේ. එතකොට දිනු වෙනකොට මෙයාලගේ සමහර දේවල් අඩු වෙලා තියෙනවා. ඔය ප්‍රයිමේටාව දියුණු සත්ත්ව කොට්ටාසයක් හින්දා එයාලට මේ හොම්බ දිගගතියක් නැහැ. දැන් අපි ඌරෙක්ගේ අස්වැයෙක්ගේ ගත්තොත් එයාගේ මූණ ටිකක් දිගගතියක් තියෙනවනේ. හැබැයි රිලවුන්ගේ වඳුරන්ගේ අපි වගේ කට්ටියක හොම්බ කොට වෙලා තියෙනවා. අපි ඒක ස්නවුට් එක හොම්බ කියලා කියන්නේ. ඉතින් ඊට අමතරව මේ ගඳ සුවඳ ආග්‍රහණය කිරීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. නැති වෙලා නෙවෙයි. අර අපි ගල්මු ගෙදර ඉන්න බල්ලෙක් පුරම හොඳට ඉව තියෙනවා. නමුත් මෙයාලට ඉවගතිය අඩු කරලා තියෙනවා. මොකද ඉවගතිය අඩු කරනාට මෙයා බුද්ධිමත් මට්ටමින් තව තව ලක්ෂණ වලින් වැඩි වෙලා තියෙන හින්දා. එතකොට මේ සෙරිබල් කෝටෙක්ස් එක ගැන කියනවා නම් අපේ ඔය මේ මස්තිස්ක කියලා මොලේ කොටසක් තියෙනවා. ඒක හොඳින් රැලි ගැහිලා වර්ධනය වෙලා තියෙනවා. මොකද ඒකෙන් වෙලා තියෙන පුතේදුවේ විද්‍යාත්මක පහදදනයක් තමයි අපේ සිතුම් පැතුම් වල දෘෂ්ටියට එතකොට යම් යම් ක්‍රියාකාරකම් වල හැකියාව වැඩි කරන්න තමයි අපිට එහෙම හැදිලා තියෙන්නේ. මම මේක ගැන වැඩි විස්තර කරන්නේ නැහැ. මේකේ මම පෙන්නලා තියෙන්නේ ඔය පරිණාමය අනුව සත්තු කොහොමද හැදිලා තියෙන්නේ කියන එක. ඒ කියන්නේ අපිට මේ අපි කතා කරන්න යන ප්‍රයිමේටාව කොයි විදිහට හැදිලා තියෙන්නේ කියලා. මොකද මේක බර වැඩි වෙයි කියලා මට හිතෙනවා මංජුල මාමා සමහර පොඩි බබාලා ඉන්න හින්දා. හරි. පොතේ මේ ප්‍රොසිමියන්ස් කියලා. ඒ කියන්නේ දැන් ස්විමියන්ස් කියලා කියනවා ප්‍රොසිමියන්ස් මේ ප්‍රාථමික වාහන කොට්ටාසයක් තමයි මම මේ ඔයාලට පෙන්නලා තියෙන්නේ. ප්‍රාථමික වාහන කොට්ටාසයක් පෙන්නලා තියෙන්නේ. එයාලව මේ දකින්න මේ තියෙනවා. මොකද දැන් ඔය දකුණු පැත්තේ උඩ මිනිහා උණ හපුලුවේ. එයා අපිට ලංකාවේ දකින්න පුළුවන්.
එතකොට මෙහා පැත්තේ ටාටියස් කියලා කෙනෙක්. එයා දකින්න පුළුවන් ලංකාවේ නැහැ. ඊට පහලින් ඉන්නවා ඔයාලා ගොඩක්ම දන්නේ කියලා. මෙයාව දැකලා තියෙනවද කොහෙද හරි? කාටුන් එක දැකලා නැද්ද ඔයාලා? මැඩගස්කර් මැඩගස්කර් කාටුන් එකේන රින්ටේල් වීම කියන එක තමයි මේ ඉන්නේ. ඉතින් එතකොට අපි නවලෝක වඳුරු කියලා කියනවා. නවලෝක කියුවර නවලෝක කියලා ලංකාවේ ආයතනක් තියෙන ඒකේ වඳුරද? නැහැ පුතේ, මේ වඳුරු බෙදලා තියෙනවා නවලෝක සහ පැරණි ලෝක වඳුරු හැටියට. ඒ කියන්නේ නවලෝක වඳුරු කියන්නේ පුතේ මේ වඳුරු අපිට දකින්න පුළුවන් විශේෂයෙන්ම දකුණු අමරිකාව ආශ්‍රිත කරන වෙන ඇමරිකානු මහද්වීපේ. මොකද නවලෝක කියලා කියන්නේ ඇමරිකානු මහද්වීපේ හොයාගත්තේ බොහොම පසු කාලීනව. වස්කෝ ද ගාමා ඒ කට්ටිය ඇමරිකානු මහද්වීපේ හොයා ඇමරිකෝ වෙස්ටුටි හොයාගන්න කල මේ කට්ටිය මේ ඇමරිකාව ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ හින්දා තමයි ඒ කට්ටිය නව ලෝක වඳුරෝ කියලා කියන්නේ. අපිට පැරණි ලෝක වඳුරෝ කියලා කියන්නේ එදා ඉඳන්ම ඉතිහාසයේ හස ගොඩක් දේවල් දැනගෙන හිටිය ආසියාව අප්‍රිකාව වගේ මහද්වීප පදනම් කරගත්ත කොටසේ ඉන්න වඳුරන්ට තමයි අපි පැරණි ලෝක වඳුරෝ කියන්නේ. හැබැයි එහෙම කිව්වත් ඔය වඳුරු දෙකොල්ල අතර පොඩි වෙනසකුත් තියෙනවා. මොකද යාලා පරිණාමයෙන් අට්ලාන්ටික් සාගරයේ නිසා දෙපැත්තට බෙදිලා තියෙන හින්දා මම උදාහරණයක් කියන්නම් ඔයාලට. දැන් මේ බලන්න මේ ඔයාලට පේන මේ නවලෝක වඳුරන්ගේ නහස් කුහරය විශේෂම ලක්ෂණය තමයි පොද නහස් කුහරය. ඒ කියන්නේ නහය තියෙන්නේ ඒ නහය පහළට නිවේ තියෙන්නේ. දැන් අපේ උනා නහය සිදුරු දෙක පහළට නිවේ තියෙන්නේ. මෙයාලගේ තියෙන්නේ මූණේ ඉස්සරහට එහෙම නැත්නම් දෙපැත්තට නහස් කුහර දෙක තියෙන්නේ. ඕකෙන් විශේෂයෙන් වඳුර ගන්න පුළුවන් මෙයා අපි සත්වවත් කියලා දැක්කත් නවලෝක වඳුරෙද්ද පැරණි ලෝක වඳුරෙද්ද කියන එක. ඒක සාමාන්‍යයෙන් හොඳ ලක්ෂණයක් අපිට තියෙන අඳුර ගන්න. තව තව ගොඩක් ලක්ෂණ තියෙනවා. මම තව එකක් කියන්නම්. මෙයාලගේ ඇඟිලි ගත්තොත් එහෙම ඇඟිලිෙම හරි දිගයි අනික් අපේ පැරණි ලෝක වඳුරන්ට වඩා. මොකද මෙයාලා බොහෝම වෙලාවට රුක්වාසී වඳුර වෙලා තියෙනවා. ඒ කියන්නේ නිතරම ගස්තුරම ජීවත් වෙන. දැන් අපේ වඳුරු අපි දැකලා තියෙන බිමත් වාඩි වෙලා ඉන්නවා. මෙයාලට ඒ හැකියාව බොහොම අඩු කරගෙන තියෙන නිසා එයාලගේ ඇඟිලි බොහොම විදියට දික් කරන් තියෙනවා. ඒ වගේම තමයි වලිගේ. සමහර වඳුරෝ ඉන්නවා නවලෝක වඳුරු මේ දිග වලිගේ යොදා ගන්නවා එල්ලිලා ඉන්නත්. සමහර කතාවල ඔයාලා දැකලා ඇති. හැබැයි පැරණි ලෝක වඳුරන්ට ඒ හැකියාව නැහැ. මේ ඉන්නේ පැරණි ලෝක වඳුරු දෙන්නේ. එතකොට ඒප්ස්ලා ඒ කියන්නේ අපිට සමාන වෙන හියුමන්ස්ට මානවයාට සමාන වෙන කොටස තමයි ඒප්ස්ලා කියන්නේ. ඒකේ ලෙප ලෙස ඒප්ස් කියලා කියනවා. මේ එතකොට ගෝරිල්ලා යන උරන්නටම වගේ කට්ටිය ග්‍රේට් ඒප්ස් කියලාත් අපි පුතේ හඳුන්වලා දෙනවා. මම මේ ඉක්මනට යන්නේ ටිකක් අපි වටපිටාව කතා කරගෙන අපේ ලංකාවේ වඳුර ගැන කතා කරන්න ඕනේ හින්දා. එතකොට මේ බොනබෝස් චිම්පන්සි කියන එක ඔයාලා අහලා තියෙනවා ඇති අපි චිම්පන්සියාට සමානයි කියලා. ගොඩාක් වෙලාවට අපි පරිණාමයේදී මිනිස්සයා ගොඩක් වෙලාවට සමාන වෙන්නේ චිම්පන්සීන්ට කියලා. ඇත්තටම බලපුවහම පුතේ එයාලගේ හැසිරීම රටා එයාලගේ මෝර්ෆොලොජි එකේ ගැලේ පෙනුම සේරම බලපුවම ගොඩක් වෙලාවට අපි මේ බොනබෝස් කියන කට්ටියට තමයි මානවයා පරිණාමයේදී සමාන වෙනවා කියලා දැන් අලුතෙන්ම මතයක් ගොඩනැගීගෙන යන්නේ. ඒක ඔප්පු කරන්න මම හිතන්නේ දැන් සාධක සොයමින් පවතිනවා. එතකොට චිම්පන්සියගෙන් චුට්ටක් එයාලා බොනබෝස් කියන මේ වම් පැත්තේ ඉන්න කට්ටිය අපි ළඟයි කියන එක තමයි පෙන්වන්න හදන්නේ. මේ ඉන්නේ හියුමන්ස්ලා. හියුමන්ස්ත් ඉතින් අපි වගේම වඳුරු කොටස රයිටි කට්ටියනේ නේ. හරි. එතකොට අපි මේ දකුණු ආසියාවට එනවා. මොකද අපි ඉන්නේ දකුණු ආසියාවේනේ. එතන දකුණු ආසියාවේ ඉන්න වඳුරෝ රිලව් උනහපුලු සේරම වගේ මේ 31%ක් එයාලා ගත්තොත් එම ප්‍රමාණයෙන් 31%ක් ලංකාවේ ජීවත් වෙනවා. විශේෂ සහ උපවිශේෂ සේරම ගත්තොත් ලංකාවේ ජීවත් වෙනවා මේ දකුණු ආසියාවේ වඳුරු හා මෙයාලගේ 31%ක්ම අපිත් එක්ක ජීවත් වෙනවා. හරි. ඔන්න මම කතා කරන්න යනවා ඒ ගැන. මම අර කිව්ව මා විද්‍යාත්මක පැත්ත වැඩි කියන්නේ කියලා අර ගෝත්‍රය ප්‍රයිමේට් ඒ වගේ වැඩි දේවල් කියන්නේ නැතුව මම කියන්න අපි හැදිලා තියෙන්නේ කොයි විදිහටද කියන එකට. අපිට ඉන්නවා ලංකාවේ ඉන්නවා උනහපුළු වර්ග දෙකක් ඉන්නවා. ඒ දෙක පුතේ එකක් කියනවා රෙඩ් සෙන්ඩලෝරිස් අනිත් එක නා ග්‍රේ සෙන්ඩලෝරිස් කියලා. ඕකේ දෙගොල්ලටම ඉන්නවා උපවිශේෂ දෙක ගන්න.
උපවිශේෂ දෙක ගන්න ඉන්නව අපිට මේ උනහ පුළුවන්ගේ මම උනහ පුළුව කවුද කියලා ඉස්සරහදී පෙන්නනවා කොයි වගේ දෙයකට හැසිරීම රටාව කියන එක ඊට පස්සේ අපිට ඔපතේ මේ උපවිශේෂ කියන්නේ මොකද්ද ආ උපවිශේෂ කියන්නේ පුතේ ඥාන මේ ඥාන කියන එක ඒ කියන්නේ දැන් අපි කියමුකෝ මම කියලා අපි ලංකාවේ කෙනෙක් එතකොට අපි කියමුකෝ ඇමරිකාවේ ඉන්න කෙනෙක් ඉන්නවා කියලා මාමා කෙනෙක් එතකොට ඇමරිකාවේ ඉන්න මාමයි මමයි දෙක හැබැයි යාගේ හැම සුදුයි එහෙම එමි තිබ්බට එයා උපවිශේෂයක් නේද විශේෂ එකම මිනිස්සු කියන විශේෂයම දැන් අපි කියමුකෝ කුරුල්ලෙක් වාට උපවිශේෂයක් හොඳම ලක්ෂණයක් දෙන්න ඕන මංජුල මම හිතන්නේ අපිට ඔය හයිබ්‍රිඩ් වලින් ගන්න හරක් පැටවුම උපවිශේෂයක් ගන්න පුළුවන් නේද ඒ කියන්නේ මෙහි ඉන්න හරකයි ඒ කියන්නේ පුතේ එයා විශේෂ ඒ කියන්නේ සවස් සතෙක්ගෙන් වෙනස් වෙන්නේ නැහැ එකම සත්ව කොටාශයමයි නමුත් එයාට වඩා යම් සුළු ප්‍රමාණකින් වෙනස් වෙන එකක් ඒකට තමයි උපවිශේෂ කියලා කියන්නේ ඊට පස්සේ පුතේ අපි එනවා වඳුරෝ ගැන ඒ කියන්නේ අපේ ඉන්නවනේ ඔයාලා දැකලා ඇති අලු පාට වඳුරෝ ඉන්නවා මේ අලු වඳුරා කියලා කියනවා අපි එතකොට අලු වඳුරෝ කියන එක ලංකාවේ ඉන්නේ එකම එක විශේෂයයි ඉන්නේ එතකොට තව ඉන්නවා හැලි වඳුරා කියලා ගොඩක් කියලා දෙන කළු පාට හින්දා යාට එයාලගේ විශේෂ උපවිශේෂ හතරක් ලංකාවේ පුරා විහිදලා ඉන්නවා ඔය උපවිශේෂයෙම ගොඩක් වෙලාවට පුතේ ඇති වෙන ප්‍රධාන හේතුව තමයි ජියෝග්‍රැෆිකල් ඒ කියන්නේ පාර්ශ්වික තත්ත්ව පදනම් කරගෙන දැන් මම ඒක උදාහරණයක් ඇටට කියන්නම්කෝ දැන් නුවර එළියේ ඉන්න රිලෙවෙක් ගත්තොත් එහෙම නුවර එළියේ ගත්ත ඉන්න රිලෙවෙක් ගත්තොත් එහෙම පුතේ එයා වෙනස් තමයි පොළොන්නරුව පැත්තේ ඉන්නෙක් නට වඩා මොකද එයාට තියෙන බලපාන පරිසර තත්ත්ව හරිය වෙනස් සීතල වලට දෙන්න ඕනේ එතකොට එයාලා තියෙන ආහාර රටාව වෙනස් එතකොට එයාලගේ තියෙන දේශපුණික කාල වකවානුව වෙනස් වෙන ආකාරය වෙනස් ඉතින් මේ හැම එකටම ඔරොත්තු දෙන්නේ ඒ කට්ටිය යම් තරම්කට හැඩ ගැහිලා තියෙනවා එතකොට එයාලප කඳු කරේම ජීවත් වෙන්න හුරු දෙන අනිත් විශේෂ සමග එකතු වෙලා නැතුව ඒක උපවිශේෂ බව නිකම්ම පත් වෙලා තියෙනවා එතකොට අපි කතා කරන රිලව් ගැන රිලව් කියන එක අපි හොඳටම දන්නවා මම හිතන ලංකාව පුරාම දකින්න පුළුවන් ඉඳ හැමෝම දන්න දුඹුරු පාට එක මම ඉස්සරහට කියා දෙන්න ඒකෙත් උපවිශේෂ තුනක් ඉන්නවා එතකොට ඊළඟට එනවා අපි හෝමෝ සේපියන්ස් ද කියන්නේ අපි ගැන එතකොට ලංකාව ගත්තාම සාමාන්‍යයෙන් අපිට විශේෂ කීයක් ඉන්නවද අපි විශේෂ හයක් ඉන්නවා ලංකාවේ ප්‍රයිමේටාව ඒකත් ඉගෙන අපි කතා කරමු දැන් එකිනෙක ඇයි අපි ප්‍රයිමේටාව ගැන කතා කරන්නේ එයාලා මොකක්ද අපිට තියෙන සම්බන්ධය ඈ දැන් බලන්නකෝ අපි රාමායන කතාව කතා කරනවා එතකොට අපිට ඒක වඳුරෙක් කියලා ලංකාව ගිනි තිබ්බා මෙහෙමයි කියනවා එතකොට මේ මංකි කියලා කතන්දරයක් තිබ්බා කුංකු කතන්දරයක් ඒකේ වඳුරෝ කරාටි ගන්න සමහර කාටුන් වලත් තාම තියෙන්නේ නේද ඉතින් ඒ වගේ මිතිකල් මිත්‍යා කතන්දර තියෙනවා එහෙම නැත්නම් ක්‍රියේට් කරපු කතන්දර වලට අපේ සම්බන්ධය අපේ සාහිත්‍යයට කියලා සම්බන්ධයි එතකොට අපේ ජාතක කතා වල තියෙනවා දිනාලපාන ජාතකයේ වඳුරෝ වගේක් බට දාල වතුර බිව්වා කියන ඒ වගේ කතා එතකොට කාටුන්ස් ඔයාලා බලන ප්‍රසිද්ධ කාටුන්ස් කියන වඳුරෝ ඉන්නේ එතකොට ඔය දැන් අපේ අපේ සාහිත්‍යයේ නැටුම් කලාවට එහෙම අපෝ වන්නම් හනුමා වන්නම් කියලා එහෙම වන්නම් තියෙනවා එතකොට ඒකේ වඳුරෙක් ගැන කතා කරනවා මොකක් හරි එහෙම කතා කරන්න හේතුව අපේ සංස්කෘතියත් එක්ක ගැටිය බැඳිලා ඉන්න නිසා ඊට අමතරව දැන් අපේ විපරණි කැටයම් කලාවල ඉතරණි ගල් කැටයම් වල ඒ වගේ තැන් වල වඳුරොන්ව දකින්න තියෙනවා එතකොට අපි ඒ විතර නෙවෙයි අපි ආර්ථිකම වශයෙන් ගොඩක් වටිනාකමක් තියෙන වඳුරෝ මොකද ඩොකියුමන්ටරිස් ඒ කියන්නේ විවිධ වාර්තා වැඩසටහන් වාර්තා චිත්‍රපටි හදපුවාම අපි ඒ වගේ වඳුරෝ ගැන දැකලා තිනවා ඒ නිසා රටට ආදායමක් එනවා අතර අපි ස්කෝලේ පොත්වල ගැන උගන්වනවා ඒ කට්ටිය ඒතර විද්‍යාත්මක පදනමක් මත විද්‍යාත්මක පර්යේෂණ වලට අපි වඳුරන්ව යොදා ගන්නවා එතකොට ඒකෙදි වඳුරන්ව යොදා ගන්න විතරක් නෙවෙයි විද්‍යාත්මක පර්යේෂණ මෙහෙදි සිදු කරපුවාම අපිට ඒකෙන් ආර්ථික මෙහා අපිට ලංකාව පිළිබඳ පිළිගැනීමක් ජෛව විද්‍යාත්මක වටිනාකමක් වෙනින්ද ලංකාව හොඳ තැනක් බවට ලෝකයේ ජෛව විද්‍යාත්මක පත් වෙන බව සත්‍යක් තියෙනවා ඉතින් ඒකටත් විද්‍යාත්මක සයන්ටිෆික් පේපර්ස් එහෙම කරන්න හැකියාව තියෙන අපිට ඒවා ප්‍රයිමේට් ආවෝ ඉන්නේ හින්දා ඉතින්
කොහෙද යාලා ඉන්නේ කියලා කතා කරනවා. ස්වභාවික වනාන්තර වල ඉන්නවා. ඒ කියන්නේ කැලෑවල ඉන්නවා සමහර කලාවට. දැන් නුවරඑළිය වගේ කැලෑවල ඉන්නවා, බියලි කලාපේ ඉන්නවා, වෙරළබඩ කලාපේ ඉන්නවා. හැමතැනම වගේ ස්වභාවික වනාන්තර වල අපිට මේ ප්‍රයිපේටව දකින්න පුළුවන්. ඊට අමතරව ස්වභාවික වනාන්තර යටදී මේ තමයි සැන්චුවරිස් කියන අභයගුන් නිසා ජාතික වනෝද්‍යානවලත් තියෙනවා. එතකොට හෝම් ගාන්ඩ් දේවල් ආශ්‍රිත ගුහාසිත වෙයි. ගුහාසිත වෙනවා වැඩි හරියක් ඉන්නවා මේ පන්සල් හා Hindu කෝවිල් ඒ ආශ්‍රිත. මොකද පුතේ ප්‍රධාන හේතුව මේ මත මිනිස්සු අපි විසින් ගිහිලා ගෙනියන කෑම ප්‍රමාණය වැඩි. ඕනම සතෙක් කෑම తిన තැනක ඉන්නවනේ මෙයාලා හරි ආසයි අපේ කෑමත් එක්ක හුරු වෙන්න. ඉතින් අපිට ඒක මේ අපේ කැම ලේසින් ලබා ගන්න පුළුවන් කට්ටිය ඉතින් අනේ පවුනේ සතානේ පවුනේ මෙයා චූටි එම්කේ කැම දානවා. ඔකද මම ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ. ඊටමතර සත්‍යෝද්‍යානවල. අර මම මුලදී කතා කරා වගේ සත්‍යෝද්‍යානවලදී තමයි අපිට ගොඩක් විශේෂ දකින්න පුළුවන්. මොකද අපේ නැති කට්ටිය. අපි ස්වභාවික පරිසරයේ දෝ පන්සලක් ගාවදී කොහොම හරි දකින්න නැති කට්ටිය. අපි සත්‍යෝද්‍යානයකට ගියහම ලෝකේ වුණම සත්‍යෝද්‍යානයකට ගියහම ඒ සත්‍යෝද්‍යාන ලෝකෙ විවිධාකාර පරිසරවල විවිධාකාර රටවල ඉන්න සතුන් කියලා එකතු කරලා ප්‍රදර්ශනය සඳහා මේ පවත්වගෙන යනවා. ඉතින් ඒතකොට සත්‍යෝද්‍යානවලදීත් අපිට මේ ප්‍රයිමේටාව දකින්න පුළුවන්කම තියෙනවා. මේ ඉන්නේ අපි කියන අලු වඳුරේ. මේ කට්ටියගේ ඉන්න විලාශය පෙන්වන්න මම මේ දැම්ම වල පොඩක් අර කම්මැලි වෙන හින්දා. මේ බලන්න මං කිව්වාගේ දැන් මේ පන්සලකට ගිහිල්ලා මේ ඇත්තට මිහින්තලේ මිහින්තලේ කණ්ඩක චෛත්‍ය උඩ තමයි මේ ඉන්නේ. ඉතින් මේ මෙතන මල් පූජා කරනවා මාමකෙට. මේ මාමගේ තියෙන මල් පූජා කරන මල් ගෙනිහිල්ලා ඒකට මේ අද කනවා. ඔයාලට ගොඩක් මේ අත්දැකීම බින්දින්න ලැබලා ඇති ලංකාවේ පන්සල් හා ඒ ආශ්‍රිත පූජනීය ස්ථානවලදී. මාමා ඔය වඳුර අපි පූජා කරන මල් වල මැද කොටස මේ පැණි විදියටද කන්නේ? පුතේ මැද කොටසේ ගොඩක් වෙලාවට දැන් අපි බීජයක් හැදෙනකොට මැද කොටසෙන් හැදෙන්නේ. එතකොට ඒකේ පෝෂණීය කොටස තියෙන්නේ මැද. පෙතිවලට වඩා ඒකට මැද තමයි මේ ඒක කන්න බාරයි. දැන් අපි කියන්නේ අපි නෙළුම් මලක් පූජා කරනවා කියලා. නෙළුම් මලේ මැද අපි නෙළුම් බට්ටු කියලා පොඩි 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 තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහට විකාශය වෙන්න තියෙන ඒකේ බීජය කිරිරහට පොඩිවට තියෙනවා. ඒක ඒකට නෙළුම් මලේම මැද කන්නේ. පැහැදිලිද පුතේ? එතකොට අපි නිච්චක කියලා කියන නිකේතන නිකේතන කියලා මම මේ සමහර පුතේ බර වචන වැඩි ඇති ඒක මම පැහැදිලි කරන්න. මේක නිකේතනය කියලා කියන්නේ අපි සතෙක් හරි කවුරු හරි ගත්තාම යාගේ ආහාර රටාව, එතකොට යාගේ තියෙන වටපිටාවේ පරිසරය, එතකොට යාලගේ තියෙන සමාජීය සම්බන්ධතා, එතකොට යාලට තියෙන අන්තර් කියන්නේ එක එක විශේෂ අතර තියෙන සම්බන්ධතා, ඒ සියලුම දේ ගත්තාම පස්සේ පුතේ නිකේතනයක් කියලා අපි කියන්න. මම මේ වචනේ පොඩ්ඩක් ඔයාලට දැම්මේ මට චුට්ටක් ඉදිරියේදී කතා කරන්න වුමනා හින්දා. හරි. එතකොට මෙන්න සෙන්ඩර් ලෝරිස් කියලා අපි කියන උණහපුලුව. දැන් උණහපුලුවක නිකෝතන කියන්නේ මම කතා කරන්නේ. එතකොට එයාලා කොහෙද ඉන්නේ? මොනවද කරන්නේ කියලා. දැන් ඒ උණහපුලුවේ ගත්තාම පුතේ මම ෆොටෝ එකක් පෙන්වන්න. දැන් ලොකු ඇස් තියෙනවා. ලොකු කන් තියෙනවා. ඔය මුලදිම කියන වගේ උණහපුලුව ඇයිද වෙන්නේ? ප්‍රෝසිමියන්ස් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය තාමස් පරිණත නොවු ප්‍රයිමේටාවෙක් එක්ක තමයි හඳුන්වලා තියෙන්නේ වර්ගීකරණය. අපිට හරියටම කියන්නවා මෙයා පරිණත නැහැ කියලා. නමුත් එයාලගේ වර්ගීකරණය හඳුන්වලා තියෙන්නේ එතකොට ඒ විදිහට. එතකොට එයාලට උඩා ශරීරයක් තියෙනවා. එතකොට ඒ දත් එහෙම හරි චූණු දත් තියෙනවා. එතකොට සරල වූ එයාලට ගට් එකක් කියන්නේ එයාලගේ තියෙන ආහාර ජීර්ණ පද්ධතිය සරල විදිහට තමයි හැදිලා තියෙන්නේ. එතකොට විශේෂ මේ මෙතන ස්පෙෂල් ෂෙන් ග්ලෑන්ඩ් විත් නොක්සියස් ඔඩර් කියලා. ඒ කියන්නේ පුතේ යාලගේ ගන්ධය නිකුත් කරන්න විශේෂ ගන්තීන් පිහිටලා තියෙනවා. දැන් අපි වඳුරගත් පැත්තට එද්දී එතකොට අපි මේ ඒප්ත පැත්තට එද්දී ඒක නැහැ. ඒකයි අපි යාල බය හතුම කියන්නේ ප්‍රොසිමියන්ස් කියලා. එතකොට මේ උණහපුළු කියන කට්ටිය පුතේ රාත්‍රී කාලයේ තමයි හැසිරෙන්නේ. දැන් අපි වඳුර දවල්ට දැක්කට උණහපුළු දවල්ට දකින්න නම් ඒක හරි දුලබ අවස්ථාවක්. එයා ඉන්න පරිසරයේ බාධා වෙලා එයා ඇවිද්දොත් වගේ තමයි අපිට දකින්න පුළුවන්. නැත්නම් එයා රාත්‍රී කාලේ තමයි ගමන් කිරීම පටන් ගන්න. බොහොම හිමීට තමයි බොහොම සුළු චූටි අත්තක පවා එයාට යන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මෙයාලා පුතේ රෑට ඇවිදින්න ඔය අතු වල වහරි ඉන්සෙක්ට්ලා කියන්නේ ක්‍රොමියෝ, සමනලියෝ, පළඟැට්ටෝ,
සලබේ ඔය වගේ කට්ටිය ඊට අමතරව කනවා මේ කටුස්සු නිදි රැට නිදිගෙන ඉන්න කටුස්සන් කනවා ඊට අමතරව පොඩි කුරුල්ලෝ කනවා ඊට අමතරව එමෙලා පළතුරුත් කනවා මොකද අපි ජෑම් ගෙඩි වගේ පළතුරු අපි හොඳටම කනවා දැකලා තියෙනවා මොකද මෙයාලගේ ඩයට් පැට්ටි ආහාර රටාව වේරි මේ ටිකක් වෙනස් ආකාරයකට යනවා එතකොට මේ මම අර කිව්වද ඇයි මේ අර ගඳක් නිකුත් කරන මේ ග්‍රන්ථියක් පිහිටලා තියෙන සෙන් ග්ලෑන්ඩ් එකක් තියෙනවා මොකද මෙයාලගේ සීමාව ලකුණු කරන්නත් සමහර කලාවට කාන්තාව හෝ එහෙම ගැහණු සතා හෝ පිරිමි සතාවල ආකර්ෂණය කරනවත් මේ කට්ටිය මේ සුවඳයි ඊට අමතරව මූත්‍රා එයා කට්ටිය මේ මූත්‍රා කරලා ඒ සුවඳුනුත් මෙයාලව මේ අඳුනා ගැනීම සහ එයාලගේ සීමාව ලකුණු කරන්න ඒ කට්ටිය පාවිතා කරනවා අපි හැබැයි ප්‍රධාන වශයෙන්ම දකින්න පුළුවන් යෝක උනහපුල නිකන් බොහොම හයි පිච් එකකින් උච්ච ස්වරයෙන් කරන ශබ්දෙන් තමයි අපි හොයාගන්නේ උනහපුලෙ ඉන්න තැන විශේෂම මෙයාලා මේ සත්තුන්ට හැමදාම ඔපතේ මං අහලා තියෙනවා මේ උනහපුලොන්න කරදර කරනවා කියලා දනුනාම ඔය එයා මේ මහා ගද මේ අධිවිශ දූමේ අපිට කරනවා කියලා එහෙම එකක් උදේ දැනට විද්‍යාත්මකව දැකලා නැහැ. ඒ කියන්නේ කිසිම කෙනෙක් මේ මංකි කෙනෙක්ව උගලක් කටවලා තිබ්බා. මේ අපි එයාව නිදහස් කරලා යවුවා. එයා පිටියා බලලා ගියා. බොහොම හොඳ වැඩක් කරලා තියෙනෙත් ඒ කියන්නේ අපි එකක් අපි මොනවා හරි ආගමක ඉන්නෝ නම් ඒ ආගමનું හොඳ කටයුත්තක් කරලා තිනවා. ඊට අමතරව අපි මේ සමාජයේ ඉස්සරහට එන දරුවෙක් හැටියට ජලෙක් හැටියට අපි කරලා තියෙන පරිසරයේ එක කොටසක් ආරක්ෂා කිරීම. ඉතින් ඒක බොහොම හොඳ වැඩක් ඇත්තටම. අපි ඒකට බොහොම ස්තුති කරනවා. එතකොට මෙයාලා අර ගන්ධෙන් එකක් උපුත් කරන සමහරක් කලාවට මේ ආරක්ෂා වීමට. මම අන්තිම එක දැන් සොලිටරි කියලා. ඒ කියන්නේ දැන් උනහපුරාගේ තියෙන තව ලක්ෂණයක් තමයි බොහොම තනියෙන් ජීවත් වෙනවා කියන්නේ. හැබැයි ඒක පුතේ කට්ටිය තිබ්බට පෞද්ගලිකව අපි දැකලා තියෙනවා එහෙම නැහැ කියන එක. මොකද මේ මෑත ඉතිහාසෙත් මම හොඳටම දැකලා තියෙනවා උනහපුලුව පැටියව අම්මව තුරුළු කරගෙන තවත් සතෙක් ඇවිල්ලා එයා ළඟින් තුරුළු කරගෙන මේ ඒ ගුලියට මේ වෙලාව නිදියගෙන ඉන්න සමහර විට එයාගේ කලින් එකේ කලින් ඉන්න පැටියෙක් ලොකු එක්කෙනෙක්ද දන්නේ නැහැ. නමුත් ඒක අපිට ස්ථිර කරන්න බැරි වුණාට මොකද අපි අරගෙන ඒ විතරක් අධ්‍යයනය කළා තිබෙනවා මම දැකලා තියෙන කුන්දෙනාම එකට නිදියන් ඉන්න අවස්ථාව. ඉතින් අර සොලිටරි කියලා කියන්නේ ස්වාධීනව තනිතනම හැසිරුණා කියන එක තමයි මේකේ පෙන්නලා තියෙන්නේ. මේ ඕකෙදි අපි විද්‍යාත්මක පැත්ත තව ගොඩක් දුරට ඉස්සරහට ගැටළු આવොත් අපි කතා කරමු. මේ ඉන්නේ මෙයා තමයි උනහපුලුව කියන්නේ. බලන්න මං කිව්ව ලක්ෂණ තියෙන මෙයා ඇට වලේ ගියක් නෑ. හැබැයි ඇස් දෙකයි කන් දෙකයි ගොඩක් ලොකුයි නේද? තව විශේෂයක් තියෙනවා මේ උනහපුලුවගේ බඩේ යට පැත්ත තව මොනවද තියෙනවා? එයා බඩ ලොකුයි වගේ පේනව නේද? පැටව් දෙන්නෙක් ඉන්නවා පුතේ තිලා දෙපැත්තෙන් පැටව් දෙන්නෙක් මෙලිලා ඉන්නවා මෙයා. ඉතින් එයාත් පුතේ අනිත් වඳුරු වගේම පැටවුන් අරගෙන යනවා. මෙයා පුතේ සාමාන්‍ය අපේ ගෙදර ඉන්න පූස් පැටව් ඉන්නේ. මේ ලොකු එක්කන ලොකුව මේ උනහපුළු අම්මා සාමාන්‍ය අපේ ගෙදර ඉන්න සාමාන්‍ය ටිකක් වැඩුණු පූස් පැටියෙක් වගේ තමයි ප්‍රමාණයට තමයි ශරීරයේ තියෙන්නේ. හැබැයි එයාගේ අතුයි කකුලුයි හරි දිගයි. ඕනම සතෙක් අපි යාලව අල්ලන්න ගියොත් එයා කියන්නේ අපි ගෙදර ඇති කරන සතෙක් හැර අල්ලන්න එහෙම ගියොත් ඕනම සතෙක් එයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න බොහෝ වෙලාවට සතුන් දෙන එකම දේ තමයි හපන එක. ඉතින් මෙයාත් අපි අල්ලන්න ගියොත් අපිව හපන බොහෝම තියුණු තත් තියෙන මෙයා. හොපුතේ මාමා මේ අර මේ නුවර සත්තුවත්ෙත් මෙයා ඉන්නවනේ. කොහේ ගියද පුතේ? දැන් මහනුවර සත්තුවත්ෙ දුරයිනේ. පින්නවල. ආ පින්නවල කියෝ පින්නවල කී ඉන්න පුතේ. මාමා උනහපුලුව හපුවහම මේ අධිවිශයිද? නැහැ පුතේ. උනහපුලුව හපුවහම විශයි කියන්නේ අර විශයි. උරහිසේ විස ග්‍රන්ථියක් තියෙනවා. නෑ පුතේ අපි ග්ලෑන්ඩ්ස් තියෙනවා කියලා අර මේ නදනිකුත් කරන්නේ. උනහපුලුවේ කැපුවාම විස කියන්නේ යාළගේ කේටවල විස ග්‍රන්ථි නෑ. හැබැයි සතෙක් හපපුවාම මේ වගේ සතෙක් හපපුවාම අපි අනිවාර්යයෙන්ම මෙයා
මැමල් කෙනෙක් හින්දා අපිට මම දන්න තරමින් අර ඇන්ටි රේබීස් කියන්නේ මේ මේ ජලබීතිකය එන්නත ගහන්න වෙනවා. ඊට අමතරව පිටගැස්මෙන් නැතත් ගහන්න වෙනවා. මොකද අපි දන්නේ නැහැ මොන මොන විසබීජ මෙයාලගේ තත්වල තියෙනවද කියලා. ඒ හැර සර්පෙක් වගේ මෙයාලගේ විෂ නිකුත් කරලා මේ විෂ වලින් මිනිස්සෙක් මරන්න හැකියාවක් මේ සත්තුන්ට තියෙනවා කියලා තාම හොයාගෙන නැහැ. මේ තව රෙඩ් සෙන්ට්‍රල් ඕරිස් කියලා අපි කියන එයාම එයාල උපවිශේෂයක් තමයි මේ දකින්න තියෙන්නේ. ඔව් සාමාන්‍ය මේ අපේ ඉන්න උණහපුළු උපවිශේෂ හතරම හරිම පොඩි පුතේ. ඒ කට්ටිය ඉන්න පරිසර තත්ත්වය අනුව තමයි ඒ කට්ටිය උපවිශේෂ හැටියට විවිධ ප්‍රදේශවල ජීවත් වෙන්නේ. ඉතින් දැන් නුවරඑළිය පැත්තේ ඉන්නවා මේව දකින්න. අපි දැක්කත් එහෙම ගොඩක්ම ශුෂ්ක කලාපයක් හැටියට ශුෂ්ක තත්ත්වයට පත් වෙන කල්පිටිය, එතකොට විල්පත්තුව ඒ පැත්තට ගත්තොත් එහෙම අපිට එහෙදිත් මේව දකින්න පුළුවන්. හෝටන් තැන්න වගේ සීතල පළාතකත් මේව දකින්න පුළුවන්. මෙයාලගේ උපවිශේෂයන් දකින්න පුළුවන්. මම එයාලගේ තියෙන විද්‍යාත්ම නම් කියන්න යන්නේ නැහැ. මොකද වලට ගොඩක් අපහසුතාවපත් වෙන හින්දා. ඊට අමතරව මෙයාල වියලි කලාපෙත් පොළොන්නරුවන් රාජපුර වගේ පැතිවලත් බොහොම ඉන්නවා. ඊට පස්සේ අපි යනවා ඔය මැකාකා සිනිකා කියලා අපි කියන්නේ මේ. මෙයාලට කියන්නේ රිලව්. රිලව් වල දැකලා ඇතින මම තව ෆොටෝ එකක් පෙන්වන්න උඩ වඩ දැනගන්න පුළුවන් දුඹුරු පහට කට්ටිය. දුඹුරු පහට කට්ටිය එයාලගේ මේ තත්ත්වත් එහෙම සාමාන්‍ය උණහපුළුවේ වඳුරෝ අතරින සාමාන්‍ය ප්‍රමාණය මේ ශරීරයක් තමයි තියෙන්නේ. සාමාන්‍ය පොඩි බලු පැටියෙක් වගේ සයිස් ශරීරයක් වගේ තියෙන ඔය පැටි දෙක දකින්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණය බල්ලෙක් වගේ ශරීරය ඔයාලා දැකලා ඇති අනන්තවත් මේ කට්ටිය. මේ මෙයාලට තියෙනවා මෙයාලගේ තත් ඉන්සිසර්ස් එහෙම තියෙන. මොකද මේකට පළතුරු කනවා. පළතුරු කනවා. ඊට අමතරව මෙයාලගේ තියෙනවා කුරුළු බිත්තරත් කනවා. කුරුළු පැටවුනුත් කනවා. ඊට අමතරව පොඩි පොඩි කටුස්සෙමත් කනවා. කවුරු හරි කිව්වොත් නෑ කියලා අපිට ඒක කියන්න පුළුවන්. මොකද මොකද අපි බොහොම වෙලාවට මෙයාව දැකලා තියෙන, මෙයාව අධ්‍යයනය කරලා තියෙන, මෙයාලගේ ආහාර රටාව ගොඩාක් ගාඩ මේ පස්පසින් ගිහිල්ලා අපි මේ ඔබ්සර්වේෂන් එක නිරීක්ෂණය කරලා තියෙන මෙයාලගේ ආහාර රටාව හරි වෙනස්. ඒක තමයි මෙයාලෙන් ගොඩක් ගෙවල් වලට එහෙම කරදර තියෙන. නිතරම ගෙවල් වලට එවලා කෑම හොරකම් කරන්නේ. ඒ මේ රිලව් කියන කොටස. ඊට අමතරව අනිත් ප්‍රයිමේටාවන්ට නැති ලංකාවේ මෙයාලට විතරක් තියෙන ලක්ෂණයක් තියෙනවා චීක් පවුච් කියන එක. චීක් පවුච් කියලා කියන්නේ මේ කටට පහලින් උගුරට දෙපැත්තෙන් තියෙන පොඩි මල්ලක් වගේ. ඔයාලා දැකලා ඇති සමහරක් වෙලාවට පන්සල්වලදී කෑම කාගෙන කාගෙන කටට පුරවගෙන පුරවගෙන ඇද්දී ඔයාලගේ මේ බෙල්ලට ඉස්සරහින් කටට පහලින් මළු දෙකක් වගේ පිරෙනවා. ඒ පිරිලා ඒකෙන් ටික ටික තල්ලු කරලා තමයි පස්සේ එකක් ටික ගන්න. පළවෙනි හැටි කරන් ටට්ටක් ගාලා කෑම ටික අතට දාගන්න. ඒ දෙකේ පුරව ගන්නවා. ඊට පස්සේ තමයි ටික ටික යාලා කන්න පටන් ගන්න. ඒතර සාමාන්‍ය විදිහට තියෙන බඩවැලක් තමයි තියෙන්නේ. මොකද මෙයාලා ඔමිනිවොරස්, ඒ කියන්නේ සත්ව හා ශාක කොටස් දෙකම කන හිඳ සාමාන්‍ය ආකාරයට තියෙන මේ බඩවැලක් තමයි මෙයාලට තියෙන්නේ. මෙයාලගේ තියෙන්නේ මෙයාලා දිවා කාලේ දවල්ට තමයි මේ කට්ටිය ඇවිදින්නේ. රැට ඇවිදින්නේ නැහැ. බාධාවක් නොවෙනවා. එතකොට මෙයාලට උඩ යන්න පුළුවන්, බිම යන්න පුළුවන්. ඒ වගේම තමයි සබ ලක්ෂණය. මෙයාලට ඕන නම් කිමි දෙන්න පිහිනන්න පුළුවන්. මොකද සමහරක් වල වතුරාසිත ඔබ ඉන්න මේ රිලා කණ්ඩායම වල ඒකට නිතරම වගේ වතුරත් එක්ක තම තමන්ගේ කාර්යයන් කරගන්නවා අපි දැකලා තියෙනවා. හොඳට කිමි දිලා ගිහලා තව දෙනෙන් එරි දෙනවා අපි හොඳට දැකලා තියෙනවා. එතකොට මෙයාලගේ කණ්ඩායම් ගත්තොත් එහෙම ටිකක් දැන් අර අපි උණහපුළුව ගැන කතා කරා තනි තනිව හැසිරෙනවා කියලා කිව්වේ. හැබැයි මම කිව්වම තුන් දෙනෙක් විතර එකට ඉන්නවා දැකලා තියෙනවා කියලා. හැබැයි රිලව් ගත්තොත් එහෙම පුතේ එයාලා කාණ්ඩ වශයෙන් ජීවත් වෙන්නේ. එක කණ්ඩායමක් සාමාන්‍ය අඩුම කණ්ඩායමේ 8ක් විතර ඉන්න පුළුවන්. එතන ඉඳලා සමහරක් කාලවලට එයාලගේ ආහාරයෙන් තියෙනවා 75ක් 80ක් වගේ වෙනකල් ඉඳලා පුළුවන් එක කණ්ඩායමක. මේ ඒ කියන්නේ පුතේ කෑම ගොඩක් හොඳට තියෙනවා කණ්ඩායමේ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් යාට. ඒ විදිහට ඉන්නවා. එතකොට ඒක තමයි රිලවුන්ගේ தත්ති තියෙන්නේ. මේ නිරිලව් අපි මේ ලංකාවේ රිලව් මේ මැසිතීමෙන් බෙදලා තියෙන පුතේ අපේ රිලව් උපවිශේෂ කොහොමද බෙදිලා ඉන්නේ කියලා පෙන්වන්න. ඒතර මේ වියලි කලාපේ තමයි වැඩිම MSS කියලා මේකක් සිනිකා කියන එක කියන්නේ වැඩි කතරයක්ම
එයාලා ඉන්නේ කොයි පළාතද කියලා පෙන්වන. මේ රිලවගේ විශේෂත්වය තියෙන්නේ මොකද? මෙයාලා මෙයාලා ජීවත් වෙනවා මුහුද අද්දරේ ඉඳලා උස කඳු කරේ දක්වාම මෙයාලා ජීවත් වෙනවා. හැබැයි එයාලගේ උපවිශේෂ අනුව එයාලගේ තියෙන ලක්ෂණ ටික ටික වෙනස් වෙලා තියෙනවා. දැන් මේ රිලෙවෙක් ගත්ත පුතේ මෙයාලගේ මූණේ පාට බලන්නකෝ. දැන් මෙතන ඉන්න දෙන්නගේ පාට වෙනස් නේ මූණේ. එක්කෙනෙක් අ දුඹුරු පාටයි අනිත් එක රතු පාටයි. ඒක වෙනස් වෙනවා පුතේ. ඒ කියන්නේ ලා දුඹුරු පාට ඉඳලා තද රතු දම් පැහැ දක්වා මෙයාලගේ පාට වල ලොකු වෙනසක් තියෙනවා. විශේෂයෙන්ම තද රතු ගතිය දම් ගතියෙන්නේ ගැහණු සත්තුන්ට. පිරිමි සත්තු හැම වෙලෙම වගේ දුඹුරු පාට ගතියකින් තමයි මූණ තියෙන්නේ. දැන් මෙතන ඉන්න කීප දෙනෙක්ගෙම ඔය කට්ටියට බලන්න පුළුවන් ඒ මූණේ තියෙන වර්ණයේ වෙනස. එතකොට මෙතන පුතේ පොඩි විශේෂ දෙයක් කියන්නම් අපිවල. මෙයාලට අපි කියන ටෝක් මැකෑක් කියලා. ටෝක් එක කියන්නේ පුතේ මේ මෙයාලගේ ඔළුව උඩ කොණ්ඩේ කෑල්ලක් තියෙන නිකන් පොඩි ආප්පයක් වගේ පොඩි පිඟානක් වගේ. ආන් ඕක ඔය ටෝක් එකකින් තමයි අපි මෙයාලට ටෝක් මැකෑක් කියන්නේ. එතකොට මේක මේ ඉන්න කට්ටියගේ ටිකක් වෙනස් වෙනවා. මේ දකුණු පැත්තේ කෙළවරේමින් ඉන්නකනයි උඩින් ඉන්නකනයි බණ්ඩ යගේ දිග කොණ්ඩේ නේ. ඉතින් එයාලා පුතේ අනිවාර්යයෙන්ම මේකට කියන්නේ ඔපිස්ත මිනිස් කියන මේ ඉන්නේ තෙත් කලාපිය කියන නුවර නුවරළිය පැත්තට වෙන්න ඉන්න රිලව් ටිකක් තමයි මේ ඉන්නේ. මොකද එයාලගේ පුතේ පරිසරයේ තත්ත්වය සීතලයි. එතකොට ඒකට උරුත් වෙන්න අපි සීතල කබා දිනනවා වගේ මෙයාලගේ තම පොඩ මේ කෝට් එක කියන්නේ අපි ආවරණය කරලා තියෙන මවිල් ගොඩක් දිගට ඇවිල්ලා තියෙනවා පුතේ බූව. මොකද ඒ සීතලෙන් ආරක්ෂා වීම සඳහා. නෙබන් මේක පැහැදිලිවම පෙන්වන්න පුළුවන් දෙන්න. දකුණු පැත්තේ එක්ක නැහැ කොණ්ඩේ ගොඩක් දිගයි නිකන් අර ෆැෂන් ෂෝ එකකට කොණ්ඩේ හදපු එක්කෙනෙක් වගේ නේ. පල්ලෙහා ඉන්න එක්කන සාමාන්‍ය වේදි කලාපේ ඉන්න එක. ඉතින් හා ඔයාලා කියන හිතන්නකෝ වේදි කලාපේ ඉන්න එක්කෙනෙකුට දිග කොණ්ඩයක් තිබ්බොත් කොහොමද තියෙන්නේ? නිකන් අපි අර දව්ව වැඩි වෙලාවට ජැකට් එකක් දාන හිටියම කොහොමද රස්නේ? ආන් ඒ වගේ න අපිට නම් ජැකට් එක ගලවන්න පුළුවන්. මෙයාලට ගලවන්න බැරි හින්දා මෙයාලා ස්වභාවිකවම ඒ ආකාරයෙන් එයාලගේ ෆර් එක කියන්නේ එක් තියෙන ඇඟේ තියෙන මේ ලෝම අඩු වැඩි වෙලා දික් වෙලා අඩු වැඩි ටික අඩු වැඩි වීමෙන් ඒ පරිසරයට අනුවර්තනය වෙන විදිහට තමයි හැදිලා ඉන්නේ. මේක අම්ම කෙනෙක් පැටියෙක් වරංගන මේ පැටියා නම් පුතේ තාම ඉපදෙලා දවස් 6ක් 7ක් නෑ. සාමාන්‍ය දවස් 5ක විතර පැටියෙක් තමයි පුතේ. මෙයන් මේකේ විශේෂ හේතුවක් කියන්නේ සමහර දවස් දෙකක වගේ එක්කෙනෙක් මේ. මොකද මෙයාගේ මේ මට පේනවා මේ ඡායාරූපේ මෙයාගේ අර මේ පෙකණිවල එහෙම හොඳට පේනවා. ඉතින් ඒ වගේ අපි දන්නවා මෙයාලේ කාලේ වයස කොහොමද නිර්ණය කරන්නේ කියලා. මේ කවුද? ඔතන ඉන්න කවුරු හරි ඉද නැහැ නේද? ආ. මේත් අපි වගේම චූටි ඉරලා පෙටියේ. මේ ගොඩක් වයසට ගිය ගැහණු සතෙක් පුතේ. බලන්න මෙයාගේ වයස මං හිතන්නේ අවුරුදු 20කට වැඩි ඇති. ආමට කියන්නම තුනම මෙයාලා අපි ලංකාවේ ලොකු පර්යේෂණයක් දිනවා මේ වඳුර ගැන කරන ඉතා දීර්ඝ කාලයක් කරන පර්යේෂණයක්. ඒකේ දත්තානුව පුතේ පොළොන්නරුවේ තියෙන එක. ඒකේ දත්තානුව මේ ඒකේ පර්යේෂණ කරන මාමලා කියනවා මේ රිලව කියන එක නා අවුරුදු 30ක් 35ක් අතර කාලයක් ජීවත් වෙන හැකියාව තියෙනවා කියන්නේ. මොකද ඒකට ඒක මේ දත්ත එකතු කරලා ඒක විද්‍යාත්මකම සනාථ කරපු ලක්ෂණය. මේ තව පිරිමි සතෙක්. හැබැයි මෙතන නම් ඉන්නේ බලන්න එයාගේ කටේම තුවාලලා තියෙන මොකද එයාලා රණ්ඩු වගේ දේවල් වෙනවනේ. ඉතින් පොඩි පොඩි ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා. මේ කවුද ඉන්නේ? කළු වඳුර? ආ ඔව්. කළු වඳුර. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට මේ කට්ටිය කියනවා අළු වඳුර කියලා. මෙයා අළු පාටයි. දැන් අපි ඉස්සල්ලා දැක්කා කවුද දැක්කේ? උණ හපුලෝ දැක්කා. ඊට පස්සේ දැක්ක රිලව කියන එක. අපි රිලවට වඳුර කියනවද ආය? නෑ. අපි රිලවට රිලව කියලා හඳුනගන්න පුළුවන් නේද නේද? මේ ඉන්නේ අලු වඳුර. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා grey langur. එහෙමත් නැත්නම් කියනවා හනුමාන් langur කියලා. ඉතින් මේ එයාගේ ලක්ෂණයේ විශේෂම මෙයා අඳුරගන්න පුළුවන් මෙයාගේ මේ ඔළුව නිකන් අර නත්තලට දාපු මේකක් අ ත්‍රිකෝණයක් වගේ තමයි ඔළුවේ කොණ්ඩෙ හැදිලා තියෙන උඩට. මූණ කළුය, ඇඟ අලු පාටයි. මෙයා දකින්න පුළුවන් පැත්ත මම මේ සිතේ මේ ඉරි ගහලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා පුතේ තෙත් කලාපයේ දකින්න පහයි. මේ ඒ කියන්නේ නුවරක් දකින්න ඔව් නුවරක් දකින්න නැහැ. ඉතින් මෙයාලව මේ තෙත් කලාපේ විවාර්තා වෙන්නේ වියලි කලාපේ තමයි
වාර්තා වෙන හම්බන්තොට යාල යාපනයේ පැත්තරම දකින්න පුළුවන් මේ මධ්‍යම කඳු කරේ හැර දැන් අර මෙයාගේ ගැන කතා කරොත් මෙයා කෑම කන්නේ පුතේ ටිකක් ඇඟ ලොකුයි මේ ඇඟ ලොකුයි ශරීර ප්‍රමාණයෙන් වැඩි තියෙනවා මෙයාලගේ ආහාර රටාව සම්පූර්ණ කොළ මත තියෙනවා මේ ගස්වල කොළ වලින් තමයි ඒකට යැපෙන්නේ පළතුරු කනවා වැඩි හරියක්ම කොළ වර්ග කන්නේ ඉතින් ඒ කොළ වර්ග වලට ජීර්ණ වෙන ආකාරයට මෙයාලගේ ආහාර මාර්ගය එහෙම නැත්නම් බඩවල සකස්සලා තියෙනවා කියන එක තමයි අපි කියන්නේ ඊට අමතරව තදින් ශබ්ද කරනවා ගොඩාක් තද ශබ්ද නගලා තමයි මෙයාලා පුතේ අත උඩින් පැන පැන යනකොට එයාලගේ රණ්ඩු වෙනකොට එහෙම ගොඩක් ශබ්ද නගනවා බිමත් ඉන්න පුළුවන් උඩත් යන්න පුළුවන් හැමතැනම යන්න පුළුවන් හැබැයි මෙයාලා පුතේ දැන් ටිකක් සමහර පොළොන්නරුව මිහින්තලේ වගේ පැතිවල පුතේ මෙයාලත් පුරුදු වෙලා තියෙනවා පොඩ්ඩක් අපි දෙන කෑම කණ්ඩ කිරිබත්ම විසි කරන දේවල් කැවුම් එහෙමත් කනවා මම දැකලා තියෙනවා පාන් එහෙමත් එයාලත් කන්න පුරුදු වෙලා තියෙනවා සාමාන්‍ය විදිහට මෙයාලා ඒ ආහාරයට ගන්න කට්ටිය නෙවෙයි එතකොට මෙයාලා ආහාර කියන්නේ මේ ශාකමය කොටස් ගන්න හින්දම මේ කට්ටියගේ දිරාපත් වීම සඳහා සුවිශේෂී ලක්ෂණ වලින් හැදිලා තියෙනවා මෙයාලගේ ආහාර මාර්ගය. එයින්නේ ගහකට නැගලා ගෙඩියක් කාගෙන ඉන්නවා. චූටි පැටියෙක් තව. දැන් අපි හැබැයි මේ කතා කරන කට්ටිය සේරම පැරණි ලෝක වඳුරෝ පුතේ. මොකද අපි ඉන්නේ ආසියාවේ හින්දා මේ වඳුරෝ සේරම වගේ පැරණි ලෝක වඳුරෝ. මේ අපි වගේම පුතේ යාළට සෙල්ලම් කරන්න ඕනේ මේ සෙල්ලම් කරගෙන තමයි ඉන්නේ. බලන්න යාළා වඳුර ගන්න පුළුවන් දැන් කොහෙද දැක්කත් අලු පාට ඇඟ නිකන් උලක් වගේ ඔළුවක් තියෙනවා ටිකක් ඔළුව උඩට ගිහින් තියෙනවා මුහුණ කළු පාටයි. ඒකෙන් යාළා වඳුර ගන්න හැකියාව තියෙනවා. දිගවලියක් තියෙනවා. අපි ඊට පස්සේ යනවා පර්පල් ෆේස් එකෙන් අපි හැලි වඳුරා. එහෙම නැත්නම් කළු වඳුරා කියන එක. මෙයා ටිකක් බොඩි එක ලොකුයි කියලා කියනවා. ඉතින් ඇත්තනම පුතේ බොඩි එකේ බරටත් වඩා මෙයාලගේ විශේෂ වෙන්නේ මෙයාලගේ අර හැමේ තියෙන ෆර් එක. ඒ කියන්නේ ලෝම ප්‍රමාණය දිගවැඩි එක තමයි ගොඩක් වෙලාවට දකින්නේ. හැම වෙලෙම වගේ ගස්වල මුදුනේම වියන් ස්තරේම තමයි කට්ටිය ජීවත් වෙන්නේ. පළතුරු සහ කොළ වර්ග තමයි ආහාරයට ගන්න. මෙයාගෙත් අර අලු වඳුරා වගේම අපිට දකින්න පුළුවන් මේ අර බැක්ටීරියා පර්මනන්ට් බැක්ටීරියා වලින් ජීර්ණ වෙනවා යාලගේ ආහාර මාර්ගය තුල මේ ඒ මොකද සාකම් කොටස් ආහාරයට ගන්න හින්දා. මෙතනදිත් අපි උපවිශේෂද මං කියවනේ. උනහ පුළුවන්ගේ උපවිශේෂ තියෙනවා. රිලවුන්ගේ උපවිශේෂ තියෙනවා. හැබැයි අලු වඳුරාගේ උපවිශේෂ නැහැ. එයාලා එකම විශේෂය ඉන්නේ. මේ පර්පල් ෆේස් එක කියන්නේ මේ කළු වඳුරාගේ උපවිශේෂ ඉන්නවා පුතේ. අපි ඔය නුවරඑළිය පැත්තට හග්ගල පැත්තට ගියාම හයිලන්ඩ් බෙයා මං කියන්නේ. එහෙම නැත්නම් වලස් වඳුරා කියලා එළ විශේෂයක් කියනවා. මොකද එයාගේ පුතේ පරිසර තත්ත්වයම බොහොම දිග රෝම පිහිටලා හරියට බෝලයක් වගේ නිකන් වලහෙක්ගේ වගේ ගානට වගේ නිකන් පෙනුම තියෙනවා නිකන්. ඒ හින්දා තමයි අපි එනම ඒ කට්ටියට කියන්නේ. මේකෙන් මම මේ දාලා තියෙන සරලව පුතේ ඔකට උඩ ඉඳලා පහළටම අර මේ එයාලව දකින්න පුළුවන් විදිහ. මේ වෙට්ලස් කියන එක්කෙනා පුතේ අපිට සිංහරාජ වගේ දකින්න පුළුවන්. ඊට අමතරව මේ වඳුරා සාමාන්‍ය කොළඹට ආශ්‍රිතව තියෙන කොළඹත් ඇත්තම තෙත්කලාපේන ඉන්නේ. තෙත්කලාපේන ඉන්න හින්දා මේ නෙස්ටර් කියන එක්කෙනා පුතේ ওই බස්නාහිර පළාතේදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ මොකද වඳු සුදු වර මං ඔයාලට කිව්වා මේ කළු පාට වඳුරු ගැන කතා කරන අතර සුදු වඳුරෙක් ඉන්නවා. ඒතර මොකද්ද මේ වෙලා තියෙන්නේ පුතේ? මේක මෑතකදී සොයාගත්ත පුතේ. මේක කලර් මෝෆ් එකයි. කියන්නේ වර්ණයේ වෙනස් වීමක් කියලා. මෙයා කන්නේලිය ඒක පුතේ මේ අර මෙලනින් එහෙම එකක් නමුත් මේ කට්ටිය මේ අපි කියන්නේ
ඇල්බිනෝ තත්ත්වයක් නෙමෙයි පුතේ. ඇල්බිනෝ කියලා කිව්වම පුතේ ඇස් එහෙමක් අතු වෙන්න ඕනේ. සාමාන්‍ය අපි දැකලා තියෙනවා සුදු නයි දැකලා තියෙනවා. ඒ ගැන කතා කරලා තියෙනවා. TV එකේ පෙන්නලා තියෙනවා. මෙයාලා එහෙම නෙමෙයි පුතේ. මේ සාමාන්‍ය මේ තියෙන විශේෂයෙන් වෙට්ලස් කියන විශේෂයෙන් මේ ඔය සතා දුර්ලභ ගණයේ සතෙක්ද මාමා? ආ දුර්ලභ ගණයේ කියන්නේ පුතේ මෙයාලා දකින්න හැමතැනම නැහැ. සිංහරාජ එක කොටසකයි මේ කන්නෙලිය ගාල්ලේ කන්නෙලිය කියන වනාන්තරයේ ඒ පැත්තෙන් දෙනියාය පැත්තට වෙන්න මේ තමයි මේ කට්ටිය දැකලා තියෙන්නේ. ඉතින් මේ කට්ටිය අර ගාලු සංරක්ෂණ සංගමයේ කියලා එකක් තියෙනවා. ඒකේ මාමලා තමයි මෙයාලා වාර්තා කරලා මෙයාලගේ විස්තර ගැන ගොඩාක්ම සඳහන් කරලා තියෙන්නේ. ඉතින් යාලා විද්‍යාත්මක පැත්තවලත් මේක ගොඩක් තොරතුරු බැලුවා. ඒකෙදි මෙයාලා විශේෂ වෙන උපවිශේෂයක්වත් විශේෂයක්වත් නෙවෙයි මේ එකම විශේෂයේ වර්ණ වෙනස් වීමක් කියලා තමයි ඒ කට්ටියට අන්තිමට දැනගන්නට ලැබුණේ. ඉතින් හරි ලස්සනයි. ඉතින් සුදු පාටයි නෙමෙයි මේ මෙතන නම් පුතේ ඉන්නේ ඇල්බිනෝ එක. මේ ඉන්නේ අර අපි කතා කරපු රිලෙවෙක්. එයා ඇල්බිනෝ. ඒ කියන්නේ මෙයාගේ මුළු හැමම සුදු වෙලා තියෙන. මෙයා දැනට ඉන්නේ අනුරාධපුරේ සාලියපුර හමුදා කඳවුරේ තියෙන සත්වත්ත පොඩි එකේ තමයි ඉන්නේ. දැන් මේ බලන්න මෙයාගේ ඇස් එහෙම රතුනේ නේ පුතේ. දැන් අපි අර ඇල්බිනෝ තත්තර ගිය එක්කෙනාගේ ඇස් දෙක රතු වෙලා තියෙනවා. ඉතින් එයා මේ ඇල්බිනෝ එකනේ. අර එයා කලර් මෝක් එකක් කියලා තමයි අපි කියන්නේ වර්ණ වෙනස් වීම. අපි දැන් අපි වඳුර වර්ග කතා කරානේ හතරක් නේ. ඒ කියන්නේ ප්‍රයිමේටාව උනාපුලෝ කතා කරා, රිලව කතා කරා, අලු වඳුර කතා කරා, කළු වඳුර එහෙම නැත්නම් හැලි වඳුර කතා කරා. එතකොට අපි යාළගේ ස්වභාව චර්ය ලක්ෂණ චුට්ටක් මොනිට කතා කරන්න. එතකොට යාළා කොහොමද ඒ සමගමේ යාළගේ සමාජයේ හැදිලා තියෙන්නේ, කන්නේ මොනවද, කොහොමද යාළා පැටව දාන්නේ, එතකොට බබාලා බලාගන්නේ කොහොමද, එතකොට යාළා කොහොමද යාළගේ පරපෝෂිතයෝ එහෙම නැත්නම් ලෙඩ රෝග වලින් මිදෙන්නේ, එතකොට යාළගේ පැටව මරණය ගැන මම කෙටියෙන් චූටි කතාවක් කරන්නම්. ඒතර නිදියන තැන එහෙම කොහොමද කියලා කියන්නම් අපි දන්න දැනුමත් එක්ක. එවන් මේ රිලව් ගත්තොත් පුතේ එකට සමාජවාසී මේකක් තමා තියෙන්නේ. ගොඩක් වෙලාවට පුතේ වයසක ගොඩක් සාමාන්‍ය වයස හොඳට දැනුම් තේරුම් තියෙන කාන්තා කෙනෙක්, ඒ කියන්නේ ගැහණු සතෙක් තමා පුතේ එයාලගේ ඉඩම තුල යාළව පරිපාලනය කරන්නේ. මේකත් කියට පුතේ මෙයාලගේ වසම තුල පුතේ මේ එකිනෙකට එකිනෙකට යාවෙන්න පුළුවන්. මෙයාලගේ කුඩා කණ්ඩායමක හතක වගේ කණ්ඩායමේ ඉඳලා සාමාන්‍ය 70ක් වගේ දක්වා වෙනකල් ඉන්නත් පුළුවන්. මේ එකිනෙකනාගේ ඥාති සම්බන්ධතා තියෙන හින්දා තමයි මේ එකිනෙකාව අර උකුණ බලනවා අපි. දැකලා තියෙන අපේ අම්මලා නංගිලාගේ උකුණ බලනවා කියන්නේ. එතකොට මේ වගේ සත්තු ඇඟේ ඉන්න සත්තුන්ග උකුණ බලනවා වගේ පිරිසුදු කරනවා මෙයාලා. මේ බබාලව බලාගන්න. සාමාන්‍යයෙන් අපි වගේම මේ ප්‍රයිමේට ආවොත් එයාලගේ දරුවන්ව බලාගන්නවා යම් කාලයක් වෙනකල්. දැන් රිලෙවෙක් වගේ ගත්තොත් එහෙම අවුරුද්දක් වගේ වෙනකල් බලාගන්නවා. එතනින් පස්සෙත් බලාගන්නවා. සාමාන්‍ය එතනින් එහාට සාමාන්‍ය මාස දෙක වෙනකොට ඒකට ඈතට ඇවිදලා යනවා. නමුත් එයාලව වඩාගෙන යනවා. ඉතින් ඒ වගේ හරියට දරුවන්ව බලාගන්න එක මේ ප්‍රයිමේටාවන්ගේ සිද්ධ වෙනවා. අපිට ඒ පුරුද්ද ඒ විදිහටම තියෙන හින්දා තමයි අපිව බලාගන්නේ. සමාජයේ එයාලගේ අතර රණ්ඩු තියෙනවා. ඒ කියන්නේ එයාලගේ නායකත්වයේ සඳහා, එහෙම නැත්නම් ආහාර සඳහා, එහෙම නැත්නම් එයාලගේ ඉන්න තව ගැහැණු සතෙක්ව තෝරා ගැනීම සඳහා පුතේ මෙයාලා රණ්ඩු වෙනවා. මේ පේනවනේ මෙයාලගේ දත්වල දිග. මෙයාලා එළවලු කෑව කියලා නෑ සත් මේ. ශාක කෑව කියලා දිග දත් තියෙනවා. ඉතින් ඒ වගේ හපාගෙන එකිනෙකට හානි කරගන අවස්ථාවල් තියෙනවා. මොකද ඒ සම මම අර කිව්ව චර්ය රට කියද්දි මෙයාලගේ රණ්ඩු වෙන දේවල් අපි කතා කරනවා. මොකද එයාලා සාමකාමී නැහැ. එයාලගේ තැනගන්න මේ එයාලා රණ්ඩු වෙනවා. මේ පුතේ හරි සෝචනීය අවස්ථා දුක අවස්ථාවක් මම මේ පෙන්නන්නේ. මෙයාලගේ පුතේ මේ වතුර නැති වුණා. ඉපදෙන කාලේ වතුර නැත්තම් කෑම නැත්තම් යාළට අපිට කියලා කඩෙන් ගන්න කායෙන්වත් ඉල්ලන් ඉන්නේ කන්නේ බෑ. ගොඩක් කාලෙ පුතේ පොඩි පැටවුන්ව මැරෙන අවස්ථා තියෙනවා. මේ එක අම්මා කෙනෙක් එයාගේ පැටියා මැරිලා ඉද්දිත් ඒ මැරුණා කියලා එයාට තේරුම් ගන්න බෑ. තේරුම් ගත්තත් එයා ඒක අතහරින්න කැමති නෑ. මෙයා මේ මැරලා දවස් 3-4ක් වෙන
පැටියෙක් මේ වඩාගෙන ඇවිදිනවා. මොකද එයා තාම මැරිලා කියලා එයාට අදහස නැහැ, අතාරින්න කැමති නැහැ. සාමාන්‍යයෙන් මේක ලවුන්ගේ අපිට දකින්න පුළුවන් දෙයක්. සෙලියලා හරි ආදරේ. ඔව්. ඉතින් මේ ඊට අමතරව පුතේ මේ වඳුරුන්ගේ තියෙන තව ලක්ෂණයක් තමයි පිරිමි සත්තු විශේෂයෙන් අළු වඳුරගේ පිරිමි සත්තු එයාලගේ පැටවුන්ව මරනවා පුතේ. ඒ කියන්නේ තව පිරිමි පැටවුන්ව මරනවා එයාලට අනාගතයේ තර්ජනයක් වෙයි කියලා හිතලා. ඒක දකින්න අපිට තියෙනවා විශේෂයෙන්ම අළු වඳුරන්ගේ. එතකොට රිලවුන්ගේ තියෙනවා පුතේ, ඒ රිලවුන්ගේ දැනට රැලේ අපි යාට කියන ඇල්ෆා මේල් කිය. ඒ කියන්නේ සාමාන්‍ය වැඩියෙන්ම බලය තියාගෙන ඉන්න පිරිමි සතා ඉන්නම් එයා සමහරක් වෙලාවට ඊට කලින් හිටිය පිරිමි සත්ෙක් තරහට එහෙම පුතේ චූටි පැටවුන්ගේ මරණ අවස්ථා එයාලට හැරස්මන්ට් ඒ කියන්නේ කරදර කරන අවස්ථා අපිට දකින්න පුළුවන්. ඒක අර දිග කතාවක් අපි වංජුල මාම අපිට අවස්ථාවක් දුන්නොත් අපි කවදා හරි දවසක ආයෙ ටිකක් දිගට ඕක අපි කතා කරමු වෙලාවක් ගමු. මේ නිලන්ත මාමට පුළුවන් නම් මේ අපිට ලබන සතියේත් ආයෙ තව වැඩසටහනක් කරන්න පුළුවන්. හරි, බොහොම ස්තුතියි මංජුල ආන්න පුතේ. ඔයාලත් එක්ක මංජුල මාමා වගේ කට්ටිය ඉන්නවා නම්, ඒතකොට කෝලිත මාමලා එහෙම ඔය කට්ටිය ඉන්නවා නම් අපිට ප්‍රශ්නයක් නෑ පුතේ. මොකද අපි දන්න දේ ඔයාලට බෙදෙන එක තමයි පුතේ අපේ එකම සතුට. මොකද ඔය අපිත් පුතේ ඔය ES එකට යොවුන් ගවේෂණ සංගමෙන් තරුණ මේ එකෙන් ඉගෙන ගත්ත කට්ටිය. ඉතින් පුතේ මෙතන මේ ඔයාලට බර වැඩි වුණාම මම මේක කියන්න ඕන අවස්ථාවක්. වෙන්න මේ කට්ටිය මම දැක්කේ මිහින්තලේ තියෙන කළු දියපොකුණ කියලා තැනක්. එතනදී මේ හලිවඳුරු ටික මේ මෙතන පහළ තියෙන හුඹහා තියෙන හුඹහේ පස් කඩාගෙන කනවා. දැන් මම ඔයාලට ඉස්සර කිව්වා අයියෝ මෙයාලා කන්නේ කොළ විතරයි, ගෙඩි විතරයි කියලා. ඇයි පස් කන්නේ? ඔයාලා අපෙන් අහන්න පුළුවන් පුතේ මේක දැනගෙන ඉන්න. මොකද මේක වැඩි වෙන්නේ නැහැ. මෙයාලට පුතේ ගස් වලින් සාක කොටස් වලින් අවශ්‍ය කරන ඛනිජ නවන ලැබීමේ තියෙන සම්භාවිතාවේ හැකියාව අඩුයි. එතකොට ඒ අත්‍යවශ්‍ය ඛනිජ ලවණ ගන්න නම් එයාලා ඛනිජ ගන්න ඕනේ. මේ හුඹස් මැටි වලින් එයාලේ ඛනිජ ගන්නවා කියන එක අපි හිතනවා. ඒ හින්දා තමයි මේ කට්ටිය මේ පහලට බැහැලා හුඹස් වල, ඒ කියන්නේ පස් කන්නේ, ඒක තමයි හේතුව කියලා අපිට සාධාරණීකරණය කරන්න පුළුවන්. දැන් අර දැන් මෙතන බලන්න උඩ තියෙන්නේ එකම විශේෂයක කට්ටිය එයාලා එක්කෙනාම ග්‍රූම් කරනවා, ඒ කියන්නේ සුද්ධ කරනවා, පිරිසිදු කරනවා, බලනවා. මෙතන අන්තර් විශේෂ, ඒ කියන්නේ විශේෂ දෙකක් අතර රිලෙවෙක් වඳුරෙක්ව සුද්ධ කරනවා. ඒ වගේ අන්තර් විශේෂ සම්බන්ධතා එයාලා අතර තියෙනවා. ඒ කියන්නේ අපි වගේ හැම වෙලෙම ගහගන්නම් බලන්නේ නැහැ. එයාලා එකිනෙකනා එක්ක යාළු මිත්‍රකම් පවත්වාගෙන යනවා. එතකොට දැන් රිලව් පුතාලා දුවලා හිතනවා ඇති ගස් උඩ ඉන්නවා. එයාලා කෑම ගස් වල තියෙනවා. ඉතින් යාළුවන්ට ප්‍රශ්න නෑ. අපිට තමයි ප්‍රශ්න තියෙන්නේ. අපිට ඉස්කෝලේ යන්න තියෙනවා, ගෙවල් හදන්න තියෙනවා. නැහැ, මේ යාළුවන්ට ප්‍රශ්න තියෙනවා පුතේ. යාළුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පුතේ ආහාරයි ජලයයි හොයාගන්න. ඒක ලොකු ප්‍රශ්නයක්. කියන්නේ තියෙන තමයි ගොඩක් වෙලාවට ඒකට මිය දෙන්නේ. ඊට අමතරව කෑමට පුළුවන් ආහාරද තියෙන්නේ? ඒවා දිරවන්න පුළුවන් ආහාරද කියන එක හොයාගන්න. මොකද කෑම තිබ්බ පළියට, ගස්වල කොළ තිබ්බ පළියට පුතේ මේ හැම ගහක්ම රිලෙවෙකට කන්න බෑ. හැම ගහකම වඳුරෙකුට කන්න බෑ. එයාලා කන జాතිය ගස් තියෙනවා. ඒවා තියෙනවද කියලා බලන්න ඕනේ. එතකොට අර අනිත් කට්ටියත් එක්ක රංග වෙන අවස්ථා තියෙනවා. තවත් විශේෂ අතර රංග වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේම බේරෙන්න ඕනේ. එතකොට එයාලට දැන් අපිට විවාහ වෙනවා වගේ මෙයාලටත් වෙඩින් එකක් කරේ නැති වුණාට එයාලත් විවාහ වෙන්න එපා එයාලගේ හැටියට. ඉතින් ඒකට ඒකට සුදුසු එක්කෙනෙක් නැන්ද මේ රිලව් එක වැන්දිරි එක්ක වඳුරෙක් හොයා ගන්නවා. ඉතින් ඒවත් එයාලට ප්‍රශ්න තියෙනවා. ලේසියෙන් හම්බෙන්නේ නැහනේ. ඊට පස්සේ බබාලව බලා ගන්න. ඉතින් මේ පොඩි කට්ටිය බලා ගන්න එකෙත් ප්‍රශ්න තියෙනවා පුතේ. සමහරක් වල මම අර කිව්වා වගේ පුතේ පැටියෙක් ඉන්නකොට ඔන්න ඒකේ ඉන්න ලොකු පිරිමි වඳුරෙක් කියලා පැටිය උදුරනවා. මොකටද උදුරන්නේ? ගෙත් හොරතල් කරන්නේ ගොඩක් මරලා දාන්න. ඉතින් යාගෙන් බේරගෙන මෙයාව යන්නත් ඕනේ. ඉතින් ඒ වගේ ගැටලුත් මේ රිලවුන්ගේ වඳුරන්ට එයාලට ඒ ප්‍රශ්න තියෙනවා. දැන් අපි හිතමු රිලවුන්ට ගෙවල් තියෙනවා කවුරුත් දැකලා තියෙනවා. වඳුරන්ට ගෙවල් තියෙනවා කවුරුත් දැකලා තියෙනවා. නැහැ පුතේ. ඔය පයිපෙන්ටව අපි විතරයි ගෙවල් හදන්නේ. මෙයාලට ගෙවල් නැහැ. එතකොට අහිතකර පරිසර තත්ත්ව, අහිතකර කාලගුණික තත්ත්වවල මග හරින්නත් මෙයාලට හැකියාව තියෙනවා. දැන් පහුගිය මාසේ බලන්නකො හොඳටම වැස්සනේ. ලංකාව පුරාම වැස්ස. ඒ වගේ වෙලාවට මේ වඳුරෝ මොකද කරන්නේ? අපි කවුරුත් කළ බැලුවේ නැහැ මොකද කරන්නේ කියලා.
යාලා කොහොමද ඒ වගේ බේරලා ඉන්නේ. ඉතින් යාලට ආන් ඒ වගේ හිතා ගන්න බැරි ගැටලු තියෙනවා. ඊට අමතරව ප්‍රීඩේටර්ස්. ප්‍රීඩේටර්ස් කියන්නේ පුතේ විලෝපිකු. ඒ කියන්නේ යාලා වල්ලන් කනින්න කට්ටියක් ඉන්නවා. දැන් උකුස්සෝ කනවා මෙයාලට. පිඹුරෝ කනවා. එතකොට වතුර පහල පොළවේ බැහැලා ඉද්දි කිඹුලන්ට. එතකොට කබර ගොයින්ට වතුර බොන්නේදී කිඹුලන්ට. එතකොට ඊට අමතරව දැන් ගෙවල් ගුහාස්ත්‍රිත ඔයාවිල්ලා බහැපුවාම ඉන්නවනේ බල්ලෝ. අපේ ඉන්නවනේ ගෙදර ඇති කරන සුනකියෝ. එයාලා මෙයාලා වල්ලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න වලින් මෙයාලා ගොඩක් කලකට ගැලවිලා ඉන්නත් ඕනේ. මාමා කීයටද මේ පන්ති ඉවර වෙන්නේ? මම දැන් ඉක්මනටම ඉවර කරනවා. හරි පුතේ දැන් අපි ඉවර කරනවා. ඉවර කරනවා මම මේ. ඔව් ඉක්මනට යන්නේ. විස්තර තිබ්බ හින්දා මේ මම හිතිය අපි දැන් දැන් තමයි අපි එහෙනම් ලබන සතියට ඉතුරු ටික ඒත් ප්‍රශ්නයක් නැහැ. පුළුවන් මට ගැටලුවක් වෙන්නේ නැහැ. නෑ අද ඇත්තටම ගොඩාක් හොඳ ලස්සන වැඩසටහනක් ගොඩාක් විස්තර තියෙනවා. මට පොඩ්ඩක් සමා වෙන්න ඕන පුතේ මම බර වැඩියෙන් කතා කරාද දන්නේ නෑ ගැන. නෑ අපි බබාලට එහෙනම් අද දවසේ වැඩසටහන මෙතනින් ඉවර කරලා අපි බෙදලා සති දෙක තුනක්ම කරමු. ඔව් 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 දෙකටම අපි කරගෙන යමු. අද මම මේ පොඩ්ඩක් අර බාධා කරේ නැත්තේ වැඩසටහන එක දිගට ආපු හින්දා අපි පැයකුත් ගිහිල්ලා දැන් ලබන සතියේ එහෙනම් දුවේ පුතේ ඔයාලා ප්‍රශ්න එහෙම ඔක්කොම ඔයාලට තියෙන දේවල් ලෑස්ති කරගෙන විස්තර හොයාගෙන බලන් ඉන්න ඕනේ. මම එනකම් අපි එහෙම කරමු නේද? ඔව් මම ලෑස්ති එකට. හරි මම ලෑස්ති. මම ලෑස්ති නේද? හරි. එහෙමනම් මේ නිලන්ත මාමා අපි අදට වැඩසටහන ඉවර කරමු. ඊට ඉස්සෙල්ලා මොන හරි අපේ බබාට කියන්න තියෙනවා නම්. Good night mama. Thank you. නිලන්ත මාමා මොනවද කියන්නේ? මම බොහොම සන්තෝෂයි පුතේ මේ වගේ මාමා අපේ මේකපු මාමලාට එක්ක වෙලා ඔයාලට මේ වගේ වැඩසටහනක් සම්බන්ධ කිරීම. මොකද දැනුම බෙදා දෙන්න හොඳම දේ තමයි මේ මාමලා පටන් ගෙන තියෙන්නේ. ඉතින් ඒක අනාගතයේ පිපෙන්නේ ඔයාලා වගේ කට්ටිය මේ වගේ වැඩසටහනක් කරන්න පටන් ගත්ත එක ගැන පළමු වශයෙන් ඒ මාමලා නන්දලා මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම බයි මාමා තෑන්ක් යූ. ඒ මාමලා කරපු උත්සාහය පළ ගැනීමට අපි හැම වෙලේම සහයෝගය දෙනවා කියලා කියන්න කැමතියි. ඔව් නිරන්ත මම මේකට අත්තරම මේ මම නෙමෙයි වැඩිපුරම දායක වෙන්න ඕනේ ගම්ලත් මාමයි කොලිත මාමා. මම කරන්නේ ඉතින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යන එක තමයි. ඒ දෙන්න තමයි දුවල පුතාලත් ඔන්න මතක තියාගන්න මේ කොලිත මාමගේ ලොකු උත්සාහයක උනන්දුවක ප්‍රතිඵලයක් අපි මේ වෙන්නේ. හරිද? හරි. එහෙනම් අපි අද දවසට මාමට අයිබුවන් කියමු. අපි අද දවසට වැඩසටහන නිමා කරමු. කොලිත මාමත් ඇවිල්ලා ඉන්න බොහොම ස්තුතියි. නිලන්ත මාම ගොඩාක්ම thank you mama good night ස්තුති. අපි එහෙනම් ඊළඟ සතියකටත් මේ වගේම හරවත් වැඩසටහනකින් සම්බන්ධ වෙමු. ගොඩාක් ස්තුතියි නිලන්ත මාමා. bye mama bye පුතේ bye 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 mama bye